අද Shavix Tec YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වෙනකොට මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ ලැප්ටොප්ස් වර්ග තියෙනවා. ඉතින් අද මම තෝරගත්ත ASUS වර්ගයේ ලැප්ටොප් එක. ඉතින් ඔයාලා දන්නවා ඇති ASUS ලගේ සාමාන්‍ය ලැප්ටොප්ස් වගේම ASUS ROG විදිහට ලැප්ටොප්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ ASUS ROG GL553V කියන මේ ලැප්ටොප් එක. ඇත්තටම මේ ලැප් එක ලොන්ච් කළ දැන් මීට අවුරුදු ගාණක් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ලැප් එක ඔයාලට හයි ලෙවල් විදිහට තමයි මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ලැප්ටොප් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මේක ඔන් කරා. මේ විදිහට තමයි මෙතන වෙනම ඔක්ලගේ ලොගෝ එක වගේම තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ විදිහට ඔයාලට පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති කීබෝඩ් එකේ වෙනම ලයිට් එකක් අපි වෙනවා. ඉතින් ඔයාලට මම කලර් හොඳ ලස්සනට වීඩියෝ එකේ පෙන්වන්නම් මැදදී. මේක ගේමින් ලැප්ටොප් එකක්. ඉතින් ROG එකෙන් ඔයාලට අදහස් වෙන්නේ රිපබ්ලික් ඔෆ් ගේමර්ස් කියන මේ මීනින් එක. ඉතින් ඔයාලට එතනින්ම අදහසක් ගන්න පුළුවන් මේක ගේමින් ලැප්ටොප් එක. මේ පර්ෆෝමන්ස් අතින් මේ ගොඩක් ඉහළයි. මොකද කිව්වොත් Core i7 ජෙනරේෂන් එකේන 32GB RAM එකක් එක තමයි එන්නේ මේ ASUS ROG ලැප්ටොප් එකේ. වැඩිදුර විස්තර අපි වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයාලා දිගටම ටච් එකේ ඉන්න අපේ channel එකත් එක්ක මේ වගේ videos tutorial වගේ දේවලුත් අපි මේ channel එකෙන් ගේන බලාපොරොත්තු වෙනවා. තාම subscribe කරලා නැත subscribe කරන්න, bell icon එකත් click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි බලමු මේ ASUS ROG GL553V කියන මේ gaming laptop එක මොන වගේද කියලා. බොක්ස් එක දිහා බලනකොට Republic of Gamers logo එක වගේම gaming notebook PC Strix කියලත් යට ASUS කියලත් අපිට බලා ගන්න පුළුවන්. බොක්ස් එකේ බෑක් එකේ අපිට ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. model number එක වගේම soft specs ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන විස්තරය අපි දැන් මේක unbox කරගමු. ඉතින් මේක විශේෂ ASUS ROG ලගේ gaming laptop එකක්. මොකද කිව්වොත් මේකම හම් වෙනවා අපිට ASUS ලගේ බෑකප් එකක්. ලැප් එක එහාම යන්නේ වගේ දේවල් වලට. ඉතින් බොක්ස් එක unbox කරාට පස්සේ අපි බලා ගන්න පුළුවන් වෙනවා එල්ලාම අපේ ASUS ROG laptop එක. ඒ වගේම මේ warranty cards වගේම බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ ලැප් එකේ බිල්ඩ් ඩිසයින් එක ගැන කතා කරමු. මාරම ගේමින් ඩිසයින් ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන්. සයිඩ් එකේ ඉස්සෙල්ලා කිව්වා වගේ ASUS ROG ලගේ ලොගෝ එකත් එක්කම ASUS ROG ලගේ පොඩි ඩිසයින් එකක් ඕපනින් සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. අඟල් 15.6 ෆුල් HD 1920x1080 රෙසලූෂන් සහිත ඩිස්ප්ලේ එකක් අපිට මේ ASUS ROG GL553VD කියන මේ ගේමින් ලැප්ටොප් එකෙන් බලා ගන්න පුළුවන්. බිල්ඩ් ක්වොලිටි අතින් ඇලුමිනියම් සහ ප්ලාස්ටික් මැටීරියල් එකකින් බලා ගන්න පුළුවන්. 161.21 එක්කම ASUS ROG ලගේ විශේෂ ගේමින් කන්ට්‍රෝල් කී එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය කීස් වලට වඩා අමුතුම ෂාප් එකක් තියෙන කීස් බලා ගන්න පුළුවන්. මෙතනත් ROG ලගේ ලොගෝ එකත් එක්කම මේක ටච් පෑඩ් එකත් ලැප් එකේ මෙතන ඉන්ටෙල් ස්ටිකර්ස් ටිකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ASUS ලැප් එකේ පෝට්ස් ගැන කතා කරමු. පෝට් 121 චාර්ජින් පෝට් එකක්, ඉන්ටර්නෙට් මෙතනින් එකට RJ45 පෝට් එකක්, HDMI පෝට් එකක්, 3.2 USB type A පෝට්ස් දෙකක්, USB type C පෝට් එකක් වගේම 5mm headphone jack එකකුත් left side එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම right side එකේ 2.0 USB type A port එකකුත්, optical drive එකකුත්, Kensington lock එකකුත් එක්කම front side එකේ stereo speakers, speaker slot එකක් වගේම LED indicators උත් බලා ගන්න පුළුවන්. ඒකට මේ ලැප් එකේ යට පැත්තත් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ASUS ROG Strix GL553VD ලැප්ටොප් එකේ ස්පෙસિෆිකේෂන් ටික. ඉතින් මේකට දෙන්නේ 7th gen Intel Core i7 processor එකක්, 4GB NVIDIA GeForce GTX 1050
active graphic card එකකුත් RAM එක විදිහට 32GB විදිහට hard drive එක විදිහට GB 1000ක නැත්නම් terabyte එකක hard drive එකම මේ ASUS ROG desktop එක හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔයා video creator කෙනෙක්, photo editor කෙනෙක් නැත්නම් gamer කෙනෙක් විදිහට මේ ASUS ROG laptop එකේ hardware එකම හොඳටම ප්‍රමාණවත් මොකද කිව්වොත් i7 processor එකක් 32GB RAM එකක් සහ laptop එකේ 1TB capacity එකක් තියෙන හින්දා මේ සාමාන්‍ය දෙනා වැඩ වලට අමතරව වැඩි වැඩ රාශියක් අපිට මේකෙන් වැඩ කරගන්න හැකියාව තියෙනවා. මේකට තියෙන Windows 10 Home 64-bit operating system එකක්. මේකේ cooling system එක ගැන කතා කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මේ side දෙකේ සහ යට cooling fans grills තියෙනවා. ඒ වගේම තමයි device එකේ sounds quality. Sounds quality අතන best sound experience එකක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ලැප් එකේ ස්පීකර්ස් නැත්නම් සවුන්ඩ් එක කොච්චර ක්වොලිටිය වලද බලා ගන්න පුළුවන් වෙන්නේ. කතා කරා වගේ මේකේ ඩිස්ප්ලේ කලර්ස් අතන බෙස්ට් කලර්ස් රේන්ජ් එක. ඔයා මේකේ ෆිල්ම් එකක් බලනකොට ගේම් ප්ලේ කරනකොට පවම මේකේ හයි ක්වොලිටි කලර්ස් ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. රිපබ්ලික් ඔෆ් ගේමර්ස් ළඟ ඩිවයිසස් වල කතා නොකරම් බැරි දෙයක් තමයි RGB ලයිටින් කලර් සිස්ටම් එක වගේම ROG ගේමින් මෝඩ් එක. කීබෝඩ් එක දිහා හැරනොත් ඒ ඉන්ඩිවිජුවල් විදිහටත් වෙන වෙනම සමානම RGB කලර්ස් මේකට අපිට කස්ටමයිස් කරලා කැමති පැටර්න් animation එකක් දාගෙන පහසුකමක් ලබා මේකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් වගේ දේවල් ROG devices වල බලා ගන්න පුළුවන්. කීස් විතරක් නෙමෙයි ඔයාගේ ලැප් එකේ තියෙන හැම දෙයක්ම ASUS ROG ලගේ සොෆ්ට්වෙයාර් සරහා කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ විදිහටම ගේම් මෝඩ් එකක් බෙස්. ROG කියන්නේ විශේෂයෙන් ගේමර්ස්ලා වෙනුවෙන් නිර්මාණය කරන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ ගේමින් මෝඩ් එක ගැන වැඩි විස්තර වෙනම වීඩියෝකින් මම අරන් එන බලාපොරොත්තු වෙනවා. ලැප් එකේ ටච් පෑඩ් එක ගැන කතා කරද්දී සාමාන්‍ය ප්‍රමාණය අමුතු ඩිසයින් එකක් එක්ක එන ටච් පෑඩ් එක සාමාන්‍ය ටච් පෑඩ් එකක් ගේම්ස් ප්ලේ කරන්න වගේ දේවල් වලට යූස් කරන්නේ නැහැ. ඒ සාමාන්‍ය එදිනදා වැඩ වලට හොඳටම සෙන්සිටිව් එකක් සහ හොඳ මෙටීරියල් එකකින් නිර්මාණය කරගෙන ටච් පෑඩ් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. නැත්නම් සොෆ්ට්වෙයාර්ස් කොයිතරම් දුරට පවර්ෆුල් වුණත් වැඩන්නේ ලැප් එකේ පෝර්ටබල් සිස්ටම් එකේ ලෝනම්. ඒ කියන්නේ ASUS ROG ලා හිතලා හොඳ මෙටීරියල් එකකින් එහා මෙහා ගෙනියන්න පහසුව තක කිලෝග්‍රෑම් 2.5ක බරක් එක්කම සාමාන්‍ය ලැප් එකක් විදිහට ප්‍රමාණයක් ගණකාන්තයකට අඩු කරලා තියෙනවා. ඉතින් මරණම් මේක හොඳනම් පහසුවේ එහා මෙහා ගෙනියද්දි හැම ප්‍රමාණය ගැන හිතද්දී කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නිවසින් බැහැරව යන අවස්ථාවකදී අපි අනිවාර්යෙන් බලන්න ඕන දේ තමයි devices වල battery life එක. ඒකට ASUS නම් මේ device එක එක දිගට use කරනවා නම් පැය 4ක කාලයක් දක්වා battery life පවත්වාගෙන යන්න හැකියාව තියෙන බව තියාගන්න පුළුවන් විදිහට සහ සාමාන්‍ය භාවිතයේදී ඊට වඩා battery life එක experience කරගන්න පුළුවන් කියලා අපිට සඳහන් කරලා තියෙනවා. අන්තිමට කියන්න ඕන මේක ඔයාලා USB Type C හරහා fast charging විදිහට charge කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට fast charging capability ඕනම file එකක් ඉක්මනින් transfer කරගෙන යන්න fast transfer කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම දැනට තියෙන හොඳම heavy games සහ professional videos in animation සහ cover photography edit වගේ දේවල් i7 processor එක හරහා fast වැඩ කිරීමේ හැකියාව පහසුකම් අපිට ලබා දෙන තියෙනවා. දැනට කරන් තියෙන ඕනම වැඩක් ASUS ROG Strix GL553VD කියන මේ gaming laptop එක හරහා ඔයාලට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ laptop එක ඔයාලට $1500 $1700 අතර මුදලකට මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ලංකා මුදලින් ₹1,03,000 අතර මුදලකට තමයි මේක මිලදී ගන්න බලන්නේ. කොහොම වුණත් ඔයා ගාවත් මේ gaming laptop එක තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙක message එකක් comment කරන්න. ඔයා ගත්තේ කියලාද ඔයා කොහෙන්ද ගත්තේ කියන වගේ දේවල්ත් එක්ක ඔය විදිහට තමයි අපි මේ ASUS ROG GL553V කියන මේ gaming laptop එක ගැන කතා කරේ. ඉතින් ඔයාලට අදහසක් ආව නම් මේ gaming laptop එක ගැන
Video එකෙන් අපි ඉක්මනට හමුමු ඔයාලට සුබ දවසක්